අපි දැක්කා ඊයේ දිනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යම් කිසි චෝදනාවක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට යොමු කරනවා. අපි දන්නවා එතුමන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ එම කාරණා කියන්නේ නැති. නමුත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ගැන සඳහන් කළ නිසා ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ එතුමන්ට නිවැරදි තොරතුරු නැතුව සඳහන් කර ප්‍රකාශයක් විය හැකි. අපි ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඒ පක්ෂයේ නායකතුමන්ට ලිපියකින් දැනුම් දීමට තීරණය කරලා තියෙනවා. මේ ඒ පක්ෂයේ මතයද සඳහන් කරේ නැත්නම් මේ කරුණු පිළිබඳ නිවැරදි අධ්‍යයනයකින් කරපු මතයක්ද, එහෙම නැත්නම් ඒ හිතලුවක්ද, ඒ නැත්නම් එක මන්ත්‍රීවරයෙකුගේ මතයක්ද, එහෙම නැත්නම් වෙනත් පාර්ශවයක් විසින් සඳහන් කර දෙයක්ද යන පිළිබඳව අපි දන්නවා මහත්මා දේශපාලනයක නියැල වෙනවා නම් ඒ පිළිබඳව උන්ට වැරදක් වෙලා තියෙනවා නම් ඒ පිළි අරගනි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ නිවැරදි තොරතුරු අපි මින් ඉපෙර මාධ්‍යයට අපි කියලා තියෙනවා. මේ වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය කියන්නේ අපි දන්නවා මේ කොඳුනාරටිය වෛද්‍ය සේවාවේ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ කොඳුනාරටිය බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තමා වැඩියෙන්ම තේරුම් අරන් තියෙන්නේ. එතකොට අපි විශ්වාස කරන දෙයක් තමයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සමාජිකයෝ සියලු දෙනා විශ්වාස කරන දෙයක් තමයි මේ සඳහා සුදුසුකම් තියෙන වෛද්‍යවරුන් පරිපාලනය සම්බන්ධයෙන් දක්ෂතාවයේ තියෙන අය මේ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියට පැමිණිලා මේ තුලින් ලෝකයේ අනිත් රටවල් වලට වඩා හොඳ සේවාවක් අපිට ලබා දීමට හැකියලා තියෙනවා. එහිදී මෙම ක්‍රමවේදයේ මේ ප්‍රතිපත්තිය අපගේ සේවා ව්‍යවස්ථාවේ සිදුවී අතු ආකාරය වෛද්‍ය පරිපාලකයන් රෝහල් වලට අනුයුක්ත කළ යුතු ආකාරය ඒ ශ්‍රේණියට පැමිණෙන ආකාරය පිළිබඳ සේවා ව්‍යවස්ථාවේ පැහැදිලි ප්‍රතිපත්තියක් තිබුණා. නමුත් පසුගිය රජයේ සමයේ අපි දැක්කා රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා සිටියේදී ඔහුගේ පෞලේ සමාජිකයන්ගේ අවශ්‍යතාවයන්ට මේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් අත්නෝමතික විදිහට කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා නොකර මේ වෙනස් කිරීමට ගත් උත්සාහය. අපි මේ පිළිබඳ මම 2021 පෙබරවාරි 24 වෙනිදා අප නිකුත් කරපු මාධ්‍ය නිවේදනය මම මතක් කරනවා. සාමාන්‍යයෙන් රටේ තිබුණා ජනතා විමුක්ති පෙරමුණ යම්කිසි මේ දේශපාලනයේ මහත්මා දේශපාලනයක යොමු වෙනවා යයි මතවාදයක්. නමුත් ඇතැම් මේ භාවිතා කරපු වචනවලින් අපිට පෙනී යන දේ තමා මේ රටේ අර දේශපාලනය ජනතාවාද එපා වෙලා තියෙන දේශපාලඥයින්ගේ ගොඩේම අය තමයි මේ හැමෝම කියන එක.